කාගෙන්වත් මං උදුරගත්තේ නෑ. ගන්න කවුරුවත් හිටියේ නෑ. පළවෙනිදා සිට 15වෙනිදා දක්වා වටිනා තෑගි දිනා ගන්න CIB එන්න. ඔබට කෑම නොතිබුණු අවස්ථාවේ, ගෑස් නොතිබුණු අවස්ථාවේ, ඊසල් නොතිබුණු අවස්ථාවේ, පෝර නොතිබුණු අවස්ථාවේ, අම්මන්ගේ වැඩපොළ වහලා තිබුණු අවස්ථාවේ මේක නායකයෙක්වත් තමන්ට කෑම දෙන්න, බේත් දෙන්න, ඩීසල් දෙන්න, පෙට්‍රල් දෙන්න, පෝර දෙන්න ඉදිරිපත් වුණේ නෑ. එදා කොහෙද ඒ අය හිටියේ? කොහෙන්ද ඒ අය? එයා එදා කොහෙද හිටියේ? අද ඇවිල්ලා චන්දිල්ලුවට එදා කොහෙද හිටියේ? මට මේක දරාගන්ට බැරි වුණා. විශේෂයෙන්ම මිනිස්සු කෑම නැතුව පෝලිමේ ඉන්න එක, මිනිස්සු ගෑස් පෝලිමේ ඉන්න එක, ඊසල් පෝලිමේ ඉන්න එක, පෝර හොයාගෙන යන එක, මට ඒක උලගන්ට බැරි වුණා. මගෙන් ඇහුවාම මං අගමැතිකම ගන්නවද කියලා මං ඔව් කිව්වා. කාගෙන්වත් මං උදුරගත්තේ නෑ. ගන්න කවුරුවත් හිටියේ නෑ. ඊට පස්සේ ජනාධිපති වුණා. අද ආහාර තියෙනවා, ගෑස් තියෙනවා, පෙට්‍රල් තියෙනවා, පෝර තියෙනවා, පෝලිං නැහැ. රුපියල තවත් කඩා වැටලා නැහැ. ආර්ථිකයේ ටිකෙන් ටික ගොඩ ගන්නවා. දැන් මේක අපි තහවුරු කරන්න ඕනේ. මේ ආර්ථිකයේ ස්ථාවරය ඇති කරලා තහවුරු කරන්න ඕනේ. ඒක කරන්න තව අවුරුදු 3-4ක් යනවා. ඒකට ඒ සඳහා තමයි ඒ වරම ඉල්ලන්න මං ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේක අමාරු කාලයක්. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ හිටපු ජනතාවට තමයි වැඩියෙන්ම වැදුනේ. මම නැහැ කියන්නේ. මොකද්ද සිදු වුනේ? ඩොලරය එදා ඩොලරයට තුන් රුපියල් 185යි. ඒක 370ට ගියා. බඩු මිල දෙගුණයක් වුණා. ආදායම ඒවා වැඩි වුණේ නැහැ. ඒකයි ප්‍රධාන ප්‍රශ්නේ. අපි හැම එකන ආදායම් මදි එදා බඩු මිලට. දැන් ඒක තවත් ප්‍රශ්න ඇති වුණා. මං ගිහින් IMF සංවිධානයෙන් ආධාර ඉල්ලුවා. ඒ අය කිව්ව හැටියට ඔයාට ණය ගන්න බෑ කිව්වා. මේ රටේ ණය බර දරා ගන්න බෑ ආර්ථිකය තව කඩා වැටේ කියලා. කොහොම හරි මං කියන්නේ අපි පොඩි ණයක් ගන්න ඉඩ දෙන්න. ඒ වගේම මට කිව්වා විශේෂයෙන්ම මුදල් අච්චු ගහන්න බෑ. රුපියලේ වටිනාකම තවත් කඩා වැටේ ජනතාවට අමාරුයි කියලා. තුන්වෙනිව කිව්වා ඒ වගේම බැංකුවලින් ණය ගන්න බෑ, බැංකු කඩා වැටේ කියලා. ඉතින් මේ රට පාලනය කරන්න උනා. මට මුදල් මදි වුණා. පළවෙනි සැරේ 2022 අයවැය තියෙන හැම එකක්ම කපලා දැම්මා. 2023-24 එක කරන්න බෑ. ආදායම වුමනයි. ඒ නිසා අපිට ආදායම් බදු ගන්න උනා. ඒ වගේම වැට් වැඩි කරන්න සිදු වුණා. අමාරු තීරණ. මොකද Tamanට තියෙන මුදලින් ආහාර ගන්න බැරි අවස්ථාවේදී බදු දාන්න සිදු වුණා. ඒත් මං ඒක කරේ ඒක විශ්වාසයක් උඩ. අපේ රටේ ආදායම වැඩි වුණාම රුපියල ශක්තිමත් වෙලා සහනයක් ලැබෙනවා කියලා. ඉතින් ඩොලරේට 370ට දුන් රුපියල 300ට ආවා. ඒ වගේම සමහර බාණ්ඩවල මිල 10%කින් 20%කින් 30%කින් 40%කින් අඩු වුණා. යම් කිසි සහනයක් හම්බුණා. ඒත් අමාරුයි. මේ ඉන්න ප්‍රදේශයේ ජනතාවට තමයි වැඩියෙන්ම අමාරු. වෙනත් ආදායම් මාර්ග නැහැ. තමන්ගේ පඩියෙන් ජීවත් වෙන්නේ. නැත්තම් තමන්ගේ කුඩා ව්‍යාපාරයෙන්. ඒ වේතනවලින් අමාරුම කොටස ඉන්නේ මේ කැස්බෑව පිළියන්දල හෝමගම පැත්තේ. ඇත්තනේ මහරගමත් හිටිය. ඒක අපි දැනගෙන හිටිය. මං දන්නවා ඒ තියෙන අමාරුව. ඒ තුන වේදිකා වේදනාව. සමහර අය විශාල ප්‍රශ්න. වැඩිහිටි තාත්තට බේත් ගන්න තියෙනවා. දරුවට ටියුෂන් ගෙවන්න තියෙනවා. කොහෙද අපේ සල්ලි? මොකද්ද විකුණන්නේ? කොහොමද ජීවත් වෙන්නේ?
මේ හැම එක්කෙනාගේම හිතේ ওই ප්‍රශ්නේ ඇති උත්බනේ. මගේ හිතෙත් තිබුණා කොහොමද මේ ජනතාව ජීවත් වෙන්නේ. අගමැතිතුමාගේ හිතෙත් තිබුණා. අපි මේක ගොඩ ගන්න නැත්නම් කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ හැම එක්කෙනාටම අදත් ප්‍රශ්න තියෙනවා. මිල සහනයක් හම්බුණාට ඒක සම්පූර්ණයෙන්ම මදි. ඉදිරියට යන ඒක නෑ ඇත්ත තත්ත්වේ. කාගේවත් ඒවත් නෑනේ කෝටි ගණන් රුපියල් මේක අරගන්න. තමන් හැම එක්කෙනාට ගෙදර ප්‍රශ්න තියෙනවා. ඒක දන්නවා. ඒ දෙවලේ බේත් කරන්න උනා. අමාරුවෙන් හරි තීරණය ගත්තේ එතන යම් කිසි සහනයක් හම්බුනේ නිසා. දැන් අපිට තියෙන්නේ මේ වැඩ කටයුත්ත අපි ශක්තිමත් කරලා ඉදිරියට ගෙනියනවා. මගේ පුළුවන් ශ්‍රී ලංකා කියන්නේ අපි එකතු වෙලා මේ වැඩ කටයුත්ත කරන එක. දසත සසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.